කොහොමද මේ ෆ්‍රේම් එකෙන් බූල් ගතන්නේ කියලා. ෆ්‍රේම් එක ගත්තොත් ඔයාලට ගෙදරදීම හදා ගන්න පුළුවන් මේ හැඩේ ලීයක් ගන්න. මම නම් මේක අඩියක විතර දිගට තමයි අරගෙන තියෙන්නේ. මේ ෆ්‍රේම් එකේ දිග මත තමයි අපි කොත්තන මැටීරියල් එකේ දිග රඳා පවතින්නේ. ඒක නිසා ඔයාලට පුළුවන් කැමති දිගකට මේ ෆ්‍රේම් එක හදා ගන්න. ඒ වගේම සෙන්ටිමීටරේ සෙන්ටිමීටරේ පරතර තියලා මේ වගේ ඇණ ගහ ගන්න. අනිවාර්යෙන්ම හැම ඇණයක් අතරම පරතරය එක සමාන වෙන්න ඕනේ. නැත්නම් අපි කොත්තන එක කැත වෙනවා. එහෙම සෙන්ටිමීටරේ සෙන්ටිමීටරේ පරතරය තියලා ඇණ ගහගෙන අන්තිම කෙළවර දෙකේ මැදි ඒකෙත් හරියට මෙතන ඉඳන් මෙතන සෙන්ටිමීටරේ මෙතන ඉඳන් මෙතන සෙන්ටිමීටරේයි තියෙන විදිහට ඇණ ගහ ගන්න. ගේ ෆ්‍රේම් එකෙන් ගොතද්දී අපිට මේ තනි කටුව යොදා ගන්න වෙනවා. අපි දැන් බලමු කොහොමද මේ ෆ්‍රේම් එක පාවිච්චි කරලා අපි ගොතන්නේ කියලා. මුලින්ම තනි කටුව ගෙතීම ආරම්භ කරා වගේ පළවෙනි දඟල හදාගන්න. මේ විදිහට ඊට පස්සේ මෙන්න මේ හදාගත්ත දඟවැල අර වෙනමම ගහගත්ත පළවෙනි ඇනේට පටලවන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ එක පෙළට තියෙන ඇන තීරුවේ පළවෙනි ඇනේ ඉඳන් සික්සැක් ආකාරයට ඇනේ ඇනේ අතරලා මේ නූල පටලගන්න. ගොනු පේන ඇති ඇනේ ඇනේ අතරලා තමයි මෙහෙම විදිහට පටලගින් තියෙන්නේ. ඒ විදිහට කෙළවරට යනකම්ම බූල් එක පටලගන්න. ගොඩක් තදට පටලන්නත් එපා, ගොඩක් බුරුලට පටලන්නත් එපා. ඊට පස්සේ මේ විදිහට අන්තිම ඇනට ආවහම මේ විදිහට අරගෙන මෙහෙම පටලවන්න. ඊට පස්සේ ඉතුරු ඇන ටිකේ ඒ විදිහටම සික්සැක් විදිහට පටලවන්න. අන්තිම ඇනට ආවට පස්සේ මේ විදිහට නවත්තලා අපි මෙන්න මේ විදිහට අතින් මේ පටලගත්ත දඟවැල් ටික ටිකක් පල්ලෙහාට අදින්. පස්සේ ආපහු කලින් විදිහටම ආය පාරක් සික්සැක් විදිහට පටලවන්න. එතකොට එකම ඇනේට නූල් පොටවල් දෙපාරක් වැටෙනවා. ඊට පස්සේ ආපහු කලින් විදිහටම මේ ඇනේ පටලලා ඉතුරු ඇන ටිකෙත් සික්සැක් විදිහට පටලවන්න. ගොන් පේන ඇති වට දෙකක් සික්සැක් විදිහට පටලවුවට පස්සේ මේ විදිහට තමයි අපිට පේන්නේ. එක ඇනේකට දෙපාරක් බූල් පොට පැටලිලා තියෙනවා. අන්තිම පොරට එනකන් අපි බූල් එක පටලවුවට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ තිනි යටම පොට
ඇනේම් පන්නන්න. අන්න මේ විදිහට. ඊට පස්සේ අපි එක පැත්තක් තෝරගෙන ඒ හැම ඇනේකම තියෙන යට කොටවල් ඇනේම් පන්නනවා. උඩ කොට ඉතුරු කරලා යට කොට තමයි ඇනේම් පන්නන්නේ. විදිහ පළවෙනි තීරුවෙන් පස්සේ ෆ්‍රේම් එක අනිත් පැත්ත හරවලා දෙවෙනි තීරුවේ වෝල් ටික පන්නන්න පටන් ගන්න. ඊට පස්සේ ඒ හදම පළවෙනි වටේ මේ විදිහට අතින් තද කරා. දෙවෙනි වටේ ගොතද්දි තායි පළවෙනි විදිහටම දැන් මෙන්න බූල් එක ඉවර වෙලා තියෙන තැනින් ආයෙත් සික්සැක් විදිහට මේ විදිහට බූල් එක පටලවන්න. ආයෙත් මේ විදිහට ඉවර වෙන පොටි ඉතුරු වෙන ටිකට සික්සැක් විදිහට බූල් එක පටලවන්න. දැන් ඔයාලට පේන වැඩි කලින් විදිහටම ආයෙත් එක ඇනේකට පොටවල් දෙකක් ගානේ තියෙනවා. අපි කරන්න තියෙන්නේ කලින් තියෙන යට පොට ආයෙත් ඉස්සෙල්ල විදිහටම කොතන කටෙන් පන්නන්න. මම මේ වීඩියෝ එක කරන්න පහසු නිසා තමයි ටේබල් එකට තියලා මේක කරන්නේ. ඔයගොල්ලෝ මේක කරද්දී නුහුරු අතින් ෆ්‍රේම් එක අල්ලගන්න, හුරු අතට කොතන කට්ටයි වූල් එකයි ගන්න. එතකොට ඔයගොල්ලන්ට ඉතා වේගෙන් සහ පහසුවෙන් මේක කරන්න පුළුවන්.
ෆ්‍රේම් එකෙන් ගොදද්දි ගොඩක් තුනි වූල් වගේ ගන්න නම් හොඳයි. දැන් ඔවල පේනදි මේ වූල් එක ටිකක් මහතයි. එතකොට කට්ටේ පැටලෙනට අමතරව ඇනලත් පැටලෙනවා. ඒකට වූල් පොට දෙකට බෙදුනහම අපි ගොතන එක කැත වෙනවා. ඒ නිසා පුළුවන් තරම් තුනි වූල් ගන්න. දැන් අපි වට දෙකක් ගොතලා ඉවරයි. මේ විදිහටම තමයි දිගටම අපි අපේ මැටීරියල් එක ගොතන්නේ. ආයෙත් වූල් පොට අරගෙන තුන්වෙනි වටේ ගොතද්දී කලින් විදිහටම මේ විදිහට පටලවලා කලින් විදිහටම ගොතන්න තමයි තියෙන්නේ. දිගටම ගොතද්දී ඔයගොල්ලන්ට පේනවා අපේ මේ ගොතන මැටීරියල් එක මෙන්න මේ ලේයර් එකෙන් එළියට එනවා. මේ විදිහ ෆ්‍රේම් එකක් හදලා උත්සාහ කරලා බලන්න. තව මේ ෆ්‍රේම් එකෙන් ගොඩක් රටාම වන්න පුළුවන්. අපි ඒ ලෙසන්ස් ටික ඊළඟ වීඩියෝ එකකදී බලමු.